සුබ සන්ධ්‍යාවක් මේ වැඩසටහන සම්බන්ධ වෙලා ඉන්න ඔයගොල්ලෝ හැමෝටම ඇත්තටම මගේ වැඩසටහන පටන් ගන්න කලින් මම හිතන්නේ මම මුලින්ම ඉතාමත් ස්තුතිවන්ත වෙන්න ඕනේ ධීවර සහ සාගර විද්‍යා හා තාක්ෂණ පීඨයේ පීඨාධිපතිතුමිය මහාචාර්ය එච් පී අසන්ති මහත්මියට. ඇත්තටම මට මාව මේ අවස්ථාවට සම්බන්ධ කරාට. ඒ වගේම ධීවර සහ සාගර විද්‍යා හා තාක්ෂණ පීඨයේ පීඨ ශිෂ්‍ය සංගමයට ඇත්තටම ස්තුතිවන්ත වෙන්න ඕනි සහ ඒගොල්ලන්ට ඒ ක්‍රෙඩිට් එක ලබා දෙන්න ඕනි මේ වගේ වැඩසටහන් මාලාවක් සංවිධානය කරලා. ඇත්තටම මේකට මේ විදිහට අපිට ආදි විද්‍යාර්ථීන්ට ආරාධනා කරනවා. ඉතින් අද මගේ වැඩසටහනෙන් ඇත්තටම අසන්ති මැඩම් කිව්වා වගේ මගේ ප්‍රධාන අරමුණු කිහිපයක් තියෙනවා. මූලිකම අරමුණ තමයි research experiences sharing. يعني මගේ ජීවිතේ මගේ under graduate life එක ඊට පස්සේ post graduate life එක එතනින් එහාට සමහරක් වෙලාවට පරිබාහිර සමාජයේ මට එහෙම ගන්න පුළුවන් වෙච්ච research experiences උලන්ට share කරනවා වගේම ඇත්තම මැඩම් කිව්වා වගේ ඒ කියන්නේ මගේ basic degree එකෙන් මට ලැබිච්ච knowledge එක කොහොමද ඒ දේවල් වලට පන්නරයක් වුණේ කියන එක ඇත්තටම මම කතා කරන්න ඕනේ. ඒත් එක්කම තව අරමුණක් තියෙනවා. අවසානයේදී මම කැමති ඔබලංගේ බේසික් ඩිග්‍රී එක ඉවර කරලා higher studies කරන්න බලාපොරොත්තු වෙන ඉන්න අයට foreign scholarships වලට apply කරන්න ආසාවක් උනන්දුවක් තියෙනවා නම් හරියටම කොහොමද يعني අපි මම හිතන්නේ මට ගොඩක් දීර්ඝ හැඳින්වීමක් කරන්න පුළුවන් නේද? නමුත් ඔයගලන්ට ඇත්තටම ඉතාම කෙටි අවබෝධයක් හරි ලබා දෙන්න පුළුවන්කම තියෙනවා කියලා මම හිතනවා. ඉතින් එහෙම අරමුණු කරගෙන මම එහෙනම් වැඩසටහන පටන් ගන්නම්. ඇත්තටම මමත් කෙටි හැඳින්වීමක් ක්ලාස් කරගත්තා. මොකද ඔයගොල්ලෝ දැනගන්න මම හිතනවා ඔයගලන්ට අයිතියක් තියෙනවා කියලා. කියන්නේ මම කවුද කියන එක ගැන. නමුත් මම හිතනවා මේක අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් මම කැමති මේ ස්ලයිඩ් එකෙන් මගේ ප්‍රසන්ටේෂන් එක පටන් ගන්න. ඇත්තටම මෙතන තියෙන සමහරක් මතකයන් ඉතාම සවිස්තරාත්මක විස්තර වුණා ආරම්භයේදී. නමුත් වැඩසටහනට සම්බන්ධ වෙලා ඉන්න හැම දෙනාටම මොටිවේෂන් එකක් විදිහට මම කැමති මෙතනින් පොඩි ආරම්භයක් ගන්න. මෙතන මේ පළවෙනියටම මේ තියෙන ෆොටෝ එක ඇත්තටම මම හිතන්නේ මගේ විශ්වවිද්‍යාල ජීවිතයේ අර අල්ටිමේට් අචීව්මන්ට් එක කිව්වොත් නිවැරදි. මම ඇත්තටම මගේ ජීවිතේ ගොඩාක් ආස කරන පින්තූරයක්. මේක අර කනුත් සඳහන් කළා වගේ උපාධි ප්‍රදානෝත්සවයේ ගෝල්ඩ් මෙඩලිස්ට්ලා හැමෝටම අවස්ථාවක් හම්බෙනවා විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා සහ එම පීඨයේ පීඨාධිපතිතුමිය හෝතුමා සමග සම්මුචාරූපයකට පෙනී සිටින්න. ඉතින් ඒ අවස්ථාවේ මම ඒ ගත්ත ඡායාරූපයක්. ඉතින් මේ අර කිව්වත් වගේ අධ්‍යාපන කටයුතුත් එක්කම මම විශේෂ පරිබාහිර ක්‍රියාකාරකම් මට පුළුවන් විදිහට කීපයකට දායක වුණා. ඉතින් ඒ අවස්ථාවේ අර මම කිව්වත් මැඩම් කිව්වා වගේ අන්තර්පීඨ නර්තන තරගාවලියේ 2016 අවුරුද්දේ ශාස්ත්‍රීය අංශයේ සමූහ කාණ්ඩේ අපිට පුළුවන් වුණා 3 වන ස්ථානයේ දිනාගන්න. ඉතින් මේ මතක පිටිපස්සේ අර ගොඩක් තව රසබර සිදුවීම් අත්දැකීම් ගොඩක් තියෙනවා. ඉතින් අර මම ඇත්තටම මේ ටික එකට ඕගලන්ට දැම්මේ ඒ අර ඉන්ස්පිරේෂන් එකක් ඕගලන්ට ලැබී කියලා හිතලා. ඉතින් මේ ෆොටෝ එක ගැනත් මම හිතන්නේ මේ පහතින් තියෙන ෆොටෝ එක ගැනම හරිම ආස අවස්ථාවක් මගේ ජීවිතේ. මගේ සුපර්වයිසර් මගේ කෝ සුපර්වයිසර් සමග ඒ මගේ අන්ඩර් ග්‍රැජුවේට් රිසර්ච් එකට මම හිතන්නේ ලැබෙන්න පුළුවන් එක්තරා විදිහක ඇප්‍රීෂියේෂන් එකක්. ඉතින් මගේ සෙෂන් එකේ මම බෙස්ට් ප්‍රසන්ටර් අවෝඩ් එක දිනාගත් අවස්ථාවේ අපි ඒ සෙෂන් චෙයා ප්‍රොෆෙසර් එක ඒ ස්ක්‍රීනී දෙපු සම්මුචායරූපය මේ තියෙන පබ්ලිෂ් වෙච්ච මගේ ඇබ්ස්ට්‍රැක්ට් එකේ පොඩි කොටස. ඉතින් එහෙමනම් මම බලමු මුලින්ම ඒ කියන්නේ මට මොනවද ඔයගලුන්ට එක්ක ෂෙයා කරගන්න තියෙන රිසර්ච් එක්ස්පීරියන්සස් කියලා. මම ඇත්තටම මගේ අන්ඩර් ග්‍රැජුවේට් රිසර්ච් එක සහ මගේ මාස්ටර්ස් රිසර්ච් එකත් ඇතුළත්ව
මම ඇත්තටම මේ වෙනකොට රිසර්ච් ප්‍රොජෙක්ට්ස් තුනකට දායකත්වය සපයලා තිනවා සහ රිසර්ච් ප්‍රොජෙක්ට්ස් තුනක් මම සිද්ධ කරලා තියෙනවා. මේ එකින් එකක් ගැන මම ඉදිරියේදී පොඩි කෙටි කෙටි හැඳින්වීම් ඔයගලන්ට කරන්නම් සහ ඒහා සැබඳුණු අත්දැකීම් සහ ඒවට කියන්නේ මට මගේ මූලික බේසික් ඩිග්‍රී එකෙන් මට කියන්නේ ලැබිච්ච පන්නරය කොච්චරක් දුරට උදව් වුණාද කියන එක මම ඔයගලන්ට ඉස්සරහට මම ඒවල් ගැන පැහැදිලි කරන්නම්. මම මේ අන්තිමට දාලා තියෙන කියන්නේ අප්කමින් රිසර්ච් වර්ක් එක මේක මගේ මාස්ටර්ස් ඩිග්‍රී එකේ ඉන්ටර්න්ෂිප් එක විදිහට මම කරන්න කියන්නේ ප්ලෑන් කරලා තියෙන අත්‍තර මේක ලබන සතිය වගේ ඒ රිසර්ච් වර්ක් එක ආරම්භ වෙනවා. මම අත්‍තරම කියන්නේ ගොඩක් ආසාවෙන් බලාගෙන ඉන්න රිසර්ච් වර්ක් එක. මොකද කියන්නේ ඇසෙසින් ది ඉෆෙක්ට් ඔෆ් ප්ලාස්ටික් ලීචේට්ස් ඔන් මයික්‍රෝඇල්ගේ. එතකොට මයික්‍රෝ ප්ලාස්ටික්ස් සහ නැනෝ ප්ලාස්ටික්ස් කියන්නේ අත්‍තරම දැනට මම හිතන්නේ ගොඩක් කියන්නේ ට්‍රෙන්ඩින් රිසර්ච් ටොපික්ස්. ඉතින් ඒ ප්ලාස්ටික් ලීචේට්ස් වලින් මයික්‍රෝ බයෝම් එකට නැත්නම් මයික්‍රෝ ඕගනිසම්ස්ලට වෙන බලපෑම ගැන තමයි ඒ රිසර්ච් එක කරන්න තියෙන්නේ. ඉතින් ගොඩක් මයික්‍රෝ බයෝලොජි පැත්තට සහ ටොක්සිකෝලොජි පැත්තට ඒ පැත්තට බලන රිසර්ච් එකක් ආසමෙන් බලන් ඉන්න අවස්ථාව. හරි, එහෙනම් අපි මගේ අන්ඩර් ග්‍රැජුවෙට් රිසර්ච් එකකින් පටන් ගමු. අසාන්ති මැඩම් සඳහන් කළා වගේ මගේ අන්ඩර් ග්‍රැජුවෙට් රිසර්ච් එක උනේ පානීය ජලයේ කඨිනත්වය, අධික කඨිනත්වයට ජෛව විද්‍යාත්මක විසඳුමක් උත්සාහ කළ බලන එක තමයි මගේ අන්ඩර් ග්‍රැජුවෙට් රිසර්ච් එක උනේ. කියන්නේ ෆයිටෝ රෙමිඩියේෂන්. මෙතනදී ඇත්තටම ඒකේ රිසර්ච් ප්‍රොබ්ලම් එක උනේ මේ අර ජලයේ කඨිනත්වය කියන එක ඇත්තටම සමහරක් මානව රෝගාබාධවලට හේතු වෙනවා. විශේෂම වකුගඩු රෝග ආශ්‍රිතව ඒ කියන්නේ රෝගකාරකයක් විදියට හඳුනාගෙන තියෙනවා. ඉතින් අපේ කියන්නේ ලංකාවේ උතුරු මැද පළාතේ තියෙනවා නිදන්ගත වකුගඩු රෝගය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙච්ච ඒකෙත් එක ප්‍රභේදයක් තියෙනවා. හේතුකාරක තාම හරියට නිශ්චිතව අඳුරගෙන නැති, ඉතින් නොඑක් හේතුකාරක එවන ඉදිරිපත් වෙලා තිනවා. ඉතින් ඒ නිදන්ගත වකුගඩු රෝගය දකුණු පළාතට සම්ප්‍රේෂණය වෙලා ඒ දකුණු පළාතෙත් යම් කිසි ශීඝ්‍ර ව්‍යාප්තියකට පත් වෙලා කියලා හඳුනාගත්ත මොහොතක තමයි අපි හිතුවේ ඒ කියන්නේ ඒකට suspected causative fact එකක් කියලා හිතිච්ච වූට hardness වලට ෆයිටෝ රෙමිඩියේෂන් එක උත්සාහ කරලා බලන්න පුළුවන්ද කියන එක. ඉතින් මෙතනදී මගේ රිසර්ච් එක කොටස් දෙකක් තිබ්බා. එකක් තමයි මේ ඔයගලන්ට පේන මේ ලැබෝරේටරි එක්ස්පෙරිමන්ට් එකේ මේ මගේ එක්ස්පෙරිමන්ටල් සෙටප් එකයි මේ තිබ්බ ඇත්තම ඇක්චුවල් එක්ස්පෙරිමන්ටල් සෙටප් එක මේ ඇවිල්ලා ඩයග්‍රෑම් එක. එතකොට මේ ලැබෝරේටරි එක්ස්පෙරිමන්ටල් පාර්ට් එක වෙනම තිබුණා සහ ඒකට ඇඩිෂනල් ඉන්ෆෝමේෂන් එක මගේ කියන්නේ රිසර්ච් තීසිස් එකට මම රිස්ක් ඇසෙස්කින් ඒ ප්‍රදේශයේ ජීවත් වෙන පවුල් කියන්නේ රැන්ඩම් පවුල් කිහිපයක් තෝරගෙන මේ වකු කියන්නේ නිදන්ගත වකුගඩු රෝගය තිබීම හෝ නොතිබීමට ඒගොල්ලන්ගේ තව කියන්නේ දැන් අපි මේ පානීය ජලයේ තියෙන අධික කඨිනත්වයට අමතරව ඇඩිෂනලි තව ඒගොල්ලන්ගේ චර්යා රටාවන් මොනවා හරි බලපානවද කියන එක ගැන හොයන්න මම ඒ කරපු උත්සාහයක්. ඉතින් එතනදී ඒ රිස්ක් ඇසෙස්මන්ට් පාර්ට් එක සහ ඒ සෝෂල් සර්වේ ඒ පාර්ට් එක ඇත්තටම ලොකු අත්දැකීමක් වුණා. ඒ කියන්නේ දැන් එතනදී ඇත්තටම අපි ගනුදෙනු කරන්නේ සාමාන්‍ය ජනතාවත් එක්ක. එතකොට රිසර්ච් එකක් කරනකොට අපි ඇවිල්ලා අපි සයින්ටිෆික් කමියුනිටි එක. එතකොට ඒගොල්ලෝ ජෙනරල් පබ්ලික් එක විදිහට තමයි අපි සැලකන්නේ. එතකොට ඒ අවස්ථාවේදී කමියුනිකේෂන් කියන එක ඉතාම වැදගත්. ඒ කියන්නේ මට ඇත්තටම මේ වෙලාවේ
අසන්දි මඩම් තමයි කියන්නේ ගොඩක්ම ඒක කොහොමද ඒ ප්‍රශ්නාවලියට ඇතුළත් වෙන උන ප්‍රශ්න මොනවද කියන එක ගැන ඒ වැටහීම ලබලා දීලා දැන් ඇත්තටම මේ ඕගොල්ලෝ දන්නවා මම හිතන්නේ දිවර සහ සාගර විද්‍යා තාක්ෂණ පීඨේ නම් සිලබස් එක ඇතුලේ තියෙනවා ඒ කියන්නේ රිස්ක් ඇසෙස්මන්ට් ප්‍රොසෙස් එක එන්වායරන්මන්ටල් රිස්ක් ඇසෙස්මන්ට් ඒ දේවල් ඔක්කොම සිලබස් එකේ ඉන්ක්ලූඩඩ් ඕගොල්ලෝ ඒක ඒ කියන්නේ ඕගොල්ලෝ වසරෙන් වසර ඒවා හදාරනවා. එතකොට ඒ ලැබෙන තියරි දැනුම ඇත්තටම මෙතනදී මම ප්‍රැක්ටිකලි ඇප්ලයි කරපු එක තමයි කළේ. ඉතින් ඒකටත් මට මඟ පෙන්වීම ලැබුණා ඇත්තටම අසන්ති මැඩම්ගෙන් ඒ පැත්තේ. එතකොට එතනදී අර මං කිව්වත් වගේ කමියුනිකේෂන් කියන එක ඉතාම වැදගත්. මොකද සමහරක් වෙලාවට දැන් අපි කතා කරන ඒ සයන්ටිෆික් ටර්ම්ස් සහ කන්සෙප්ට්ස් ඒගොල්ලන්ට ඒ විදිහටම දුන්නොත් ඒගොල්ලෝ ඒක ඒ විදිහටම තේරුම් ගන්නේ නැහැ. එතකොට සමහර අපිට අවශ්‍ය වෙන ඩේටා ටික අපිට කලෙක්ට් කරගන්නත් බැරි වෙනවා. අපිට අවශ්‍ය මොනවද කියන එක ඒගොල්ලන්ටත් තේරුම් ගන්න බැරි වෙනවා. ඒක නිසා අර ඒ දෙක අතර හරි බැලන්ස් එකක් තියෙන්න ඕනේ. ඒක අර මේ වගේ දෙයක් ප්‍රැක්ටිකලි ඇප්ලයි කරනකොට නිකන් තියරි වලට ඉගෙන ගන්න දේ විතරක් නෙමෙයි ප්‍රැක්ටිකලි ඇප්ලයි කරනකොට අර මොනවද මතුවෙන ගැටලු ඒ ඉතින් ඒ ඔක්කොම දේවල් මම නම් ඇත්තටම ගොඩාක් අසන්දි මඩම් මේ කතා කරලා ඒක හරියට ඒ කියන්නේ පෙළ ගස්සගෙන මට ඇත්තටම ලොකු රුකුලක් වුණා ඒක එහෙම ඇප්ලයි කරද්දී ලැබිච්ච සහයෝගය. ඉතින් සහ ඇත්තටම මම මතක් කරන්න ඕනේ මගේ කලීග්ස්ලා මගේ එකම අපේ බැච් එකේ ඉගෙන ගත්ත ඉතින් ඒ එක කලීග්ස්ලා මගේ ආයතන ඒගොල්ලෝ සෑහෙන්න ඒ කියන්නේ මේක සාර්ථක කරගන්න විශේෂයෙන්ම සෝෂල් සර්වේ එක ඔයගොල්ලෝ දන්නවා මේ ගම්මානේ පවුල් කිහිපයකට අපි යනවා. එතකොට එක අපි කණ්ඩායම් කිහිපයක් හදාගෙන බෙදිලා ගිහිල්ලා තමයි ඒ දේවල් සාකච්ඡා කරේ. ඉතින් හැමෝගෙම උදව් ලැබුණා. එතකොට අනිත් එක තමයි දැන් මේ දක්වලා තියෙන ලැබොරේටරි එක්ස්පෙරිමන්ට් එක. මෙතනදී ඇත්තටම මම කළේ ජලයේ කඨිනත්වය එහෙම නැත්නම් වෝටර් හාඩ්නස් කියන එකට මේ ඇත්තරම මේ වෝටර් ප්ලාන්ට්ස් වලින් ට්‍රීට්මන්ට් එකක් කරන්න පුළුවන්ද කියන එක. මොකද මේ දක්වලා තියෙන ප්ලාන්ට්ස් තුනම මේ නම් ෆ්‍රෙෂ් වෝටර් ඇල්ජී දෙන්නේ කාරා සහ නිටෙල්ලා. ලෙම්නෝ නම් ෆ්‍රෙෂ් වෝටර් එක ප්ලාන්ට් එකක් සනාර ශාකයක්. එතකොට මේ මේගොල්ලන්ගේ තියෙන ඒ කැල්සියම් අවශෝෂණය කරගන්න විශේෂ ඇබිලිටි එක මත පදනම් වෙලා තමයි ජලයේ කඨිනත්වයට මේ ශාක වලින් ප්‍රතිකාරමයක් කරන්න පුළුවන්ද කියන්නේ හાર્ඩ්නස් අඩු කරගන්න පුළුවන්ද කියන එක තමයි මම ට්‍රයි කළ බැලුවේ. ඒත් මේ ලැබොරේටරි එක්ස්පෙරිමන්ට් එකට මට ගොඩාක් කියන්නේ මේ එක්ස්පෙරිමන්ටල් සෙටප් එක හදාගන්න විදිහ මේ මේ ශාක ඇත්තම මේ යොදාගන්න විදිහ ගැන ගොඩාක්ම මට උපදේශ අනුශාසනා මේ මට ලබලා දුන්නේ මේක හරි විදිහට සකස් කරගන්න අතපත්තු සර්. එතකොට සර්ගේ මඟ පෙන්වීමට තමයි ඒක මේ තත්වෙට අර ප්‍රැක්ටිකල් එක්ස්පෙරිමන්ටල් සෙටප් එකක් විදිහට වැඩි දියුන්නේ. මොකද මුලින්ම මේ එක්ස්පෙරිමන්ට් එකට මම ජලජ ශාක පහක් යෝජනා කරා. ඒතර ඒ සමහර ශාක ඇත්තරම රූටඩ් වෙජිටේෂන්. මම කියන්නේ මම මේ කතා කරන ටර්ම්ස් සමහර වෙලාවට FMST ෆැකල්ටි එකේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නම් ටිකක් ෆැමිලිය ඇති. මම හිතන විදිහට අනිත් පිට ෆැකල්ටි වල සහ එහෙම සම්බන්ධ වෙලා ඉන්න කට්ටිය පොඩමඩ සමා වෙන්න ඒ මේක එක්ස්පෙරිමන්ට් එක ගැන විස්තර කරද්දී මට ඒ වචන පාවිච්චි කරන්නම වෙනවා. එතකොට එහෙම රූටඩ් වෙජිටේෂන් යොදා ගන්නකොට සෙඩිමන්ට් ලේ එකක් තියෙනවා. එතකොට ඒ සෙඩිමන්ට් ලේ එකත් එක්ක වෝටර් කොලම් එකේ වෙන ඒ ඉන්ටරැක්ෂන් එක තව සංකීර්ණ කරන සෙටප් එක. එතකොට ඒක නිසා මේ ඒක එහෙම යොදාගන්නේ නැතුව අපි දැනට මේ ෆ්ලෝටින් ප්ලාන්ට්ස් වලට යමු කියලා මේ සෙටප් එක මේ විදිහට වැඩි දියුණු කරගන්න මට ඒ අනුශාසකත්ව ලැබල දුන්නේ ඇත්තම අතපත්තස. මම ඇත්තම ඔයගලන් වෙතින් කියන්න උත්සාහ කරන්නේ ඕගොල්ලන්ට දැනට මං හිතන්නේ අවසන් වසර ඒ රිසර්ච් ප්‍රොජෙක්ට් එක කරන්න පිරිසක් ඉන්න ෆැකල්ටි එකේ. මං හිතන්නේ ඒගොල්ලෝ දැනට ප්‍රොජෙක්ට් එක පටන් අරගෙන තියෙන යම් තාක් දුරකට සහ ඊළඟට ප්‍රොජෙක්ට් එක කියන්නේ ඊළඟට ෆෝර්ත් ඉයර් එකට යන රිසර්ච් ප්‍රොජෙක්ට් එක කරන්න බලාපොරොත්තු වෙන ඉන්න හැමෝටම මම ඔයගලන්ට මේකෙන් කියන්න උත්සාහ කරේ දැන් ඕගොල්ලන්ට ඒ ෆයිනල් ඉයර් රිසර්ච් එක කරන්නේ මොකද්ද කියන එක ගැන යම්කිසි අදහසක් ඔළුවේ ඇති. කියන්නේ මෙන්න මේ වගේ දෙයක් තමයි මම කරන්නේ කියන එක කියන්නේ ඔරිජිනල් අයිඩියා එකක් ඔළුවේ ඇති. නමුත් සමහර වෙලාවට ඕගලන්ට ලැබෙන කාල සීමාවත් එක්ක
උගලන්ට يعني ෆැකල්ටි කේ උගල අන්ඩර් ග්‍රැජුවෙට් ලෙවල් එකේ. එතකොට උගලන්ට ලැබෙන පහසුකම් මේක ඔගලන්ට ලැබෙන පහසුකම් එක්ක ඒක කියන්නේ කොහොමද කරගන්නේ කොහොමද මැනේජ් කරගන්නේ කියන්නේ කොහොමද නැරෝ ඩවුන් කරගන්නේ කියන එක ගැන ඔගලන්ට ඇත්තට හරියටම අදහස ලබා ගන්න පුළුවන් ඒ වගේ අපේ ප්‍රොෆෙසර්ස්ලා ලෙක්චරර්ස්ලා ඔගලන් කෝස් සුපර්වයිසර් සුපර්වයිසර් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ෆැකල්ටි කේ ඉන්න ඒ ඒ විශේෂ ශාස්ත්‍රයට අදාළ ප්‍රවීණ ආචාර්යවරු එතකොට ඒගොල්ලොන්ට එක්ක කතා කරලා ඔගලන්ට ඔගලගේ ඔරිජිනල් අයිඩියා එක හරියටම නැරෝ ඩවුන් කරගෙන achievable සහාර ප්‍රැක්ටිකල් රිසර්ච් එකක් බවට පත් කරගන්න පුළුවන්. ඒක තමයි ඒක ඇත්තටම හරිම වැදගත්. يعني මම කතා කරනක මොකද මම දන්නවා ඔයගොල්ලෝ يعني රිසර්ච් අයිඩියා එකක් ඔයගලන්ට ඔළුවට එන්නේ ඔයගොල්ලෝ ඉගෙන ගන්න දේවලුත් එක්ක. ඒකට ඔයගලන්ට මේක possible කියලා හිතිලා තමයි. මට ඇත්තටම මෙතනින් يعني ඔයගලන්ට කියන්න ඕමනාව තිබ්බේ ඔයගලන්ගේ ඔයගලන්ගේ හිතේ develop වෙන ඒ අර original රිසර්ච් අයිඩියා එක කොහොමද ඒ කියන්නේ ප්‍රැක්ටිකල් රිසර්ච් එකක් බවට පත් කරගන්නේ කියන එක ඔයගලන්ට ලැබිලා තියෙන ටයිම් ෆ්‍රේම් එක ඇතුලේ ඔයගලන්ට අන්ඩර් ග්‍රැජුවේට්ස්ලා විදිහට ලැබෙන ෆැසිලිටීස් ඇතුලේ සහ ඔයගලන්ගේ ඇත්තම ඒ ඒ පීඨවල ඉන්න ආචාර්ය මහාචාර්ය ඒ අදාළ විශේෂ ශාස්ත්‍රයේ ප්‍රවීණයන්ගේ අනුශාසකත්වය අනුදැනුම උදව් උපකාර යටතේ කොහොමද අර ඒක අර යථාර්ථයක් කරගන්නේ කියන එක තමයි මට ඇත්තම කියන්න ඕනේ එතකොට මම ඇත්තටම මම බලාපොරොත්තු වෙන්නේ නැහැ මගේ රිසර්ච් එක ගැන ඔයගලන්ට ඉන් ඩීටේල් පැහැදිලි කරන්න අපි මෙතනින් ඉස්සරහට යමු එහෙනම් එතකොට මේ අර මම කලින් කිව්වත් වගේ මගේ අන්ඩර් ග්‍රැජුවේට් රිසර්ච් එකේ ඇබ්ස්ට්‍රැක්ට් පබ්ලිකේෂන් එක තමයි මේ තියෙන්නේ එතකොට මම අර කලිනුත් ඔයගලන්ට සඳහන් කරා වගේ මේ මෙන්න මේ රිසර්ච් ප්‍රොජෙක්ට් එක මේක අපේ පීටර්ගේ පරිබාහිර පාර්ශවයකින් මට හම්බෙච්ච ආරාධනාවක් මේකට කන්ට්‍රිබියුට් කරන්න කියලා ඇත්තටම මේකට සම්පත් දායකත්වය දැක්වුවේ හම්බන්තොට ශැංග්‍රිලා හෝටලය එතකොට ඒ ඒගොල්ලන්ට අයත් මේ මෙතන ඔගලන්ට මේ පේන මැප් එකේ තියෙන මේ රතු පාටින් දැක්වෙන මුහුදු තීරය තමයි ඒගොල්ලන්ට මේ replantation and restoration project එකට සම්බන්ධ කරගන්න උවමනාව තිබුණේ. එතකොට මම මේ කිව්වා වගේ මේ මෙතන මේ map එකෙන් පේන විදිහට මේ මේ මෙතනින් එහා පැත්තේ තියෙන්නේ හම්බන්තොට harbor එක. ඒතර මේ මෙතන ඇවිල්ලා තියෙන මේ artificial jetty එක නිසා මෙතන කලින් තිබ්බ නිකන් එක පොඩි fisheries harbor එකක් වගේ එන්න ඒක restrict වෙලා තියෙනවා. එතකොට මෙතන තිබිච්ච ඕගලන්ට මං හිතන්නේ මේ මේ සාගර විද්‍යාව සහ කියන්නේ සාගර ආශ්‍රිත processes ඉගෙන ගන්න කියන්නේ FMST faculty කේ ඕගලන්ට නම් අවබෝධයක් තියෙන්න ඕනේ. මේ අර තිබිච්ච පරිසරයේ තියෙන ocean processes සහ මේ වගේ ඒ පරිසරය අර මේ enclose උනම් පස්සේ ඒ තියෙන ocean processes වෙනස් වෙන්නේ කොහොමද කියන එක ගැන මම හිතන ඔයගලන්ට අවබෝධයක් තියෙනවා. එතකොට මෙතනදී අර කලින් තිබිච්ච හැබිටැට් එක ඇත්තටම ඩිග්‍රේඩ් වෙලා, يعني ඒක පරිහානියට පත් වෙලා අලුත් ඉකෝසිස්ටම් එකක් එස්ටැබ්ලිෂ් වෙන පටන් අරගෙන තිබ්බේ. නමුත් අර කලින් يعني අපි ඇත්තටම මේ මේ රිසර්ච් සයිට් එකේ අපි ස්නෝකල් කරලා ඇත්තටම බැලුවා මේ ඔය ගත්ත සමහර අන්ඩර්ග්‍රවුන්ඩ් ෆොටෝග්‍රාෆ්ස් තමයි තියෙන්නේ. එතකොට ඒ ඒ තරදී අපිට දැක්ක ගන්න හම්බුණා මේ අර මේ 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 මෙතන මේ ප්‍රදේශයේ අපිට දකින්න හම්බුණා ඒ කියන්නේ අර කලින් තිබිච්ච කොරල් කොරලයින් ඉකෝසිස්ටම් එක අර පරිහානියට පත් වෙච්ච අර ඕල්ඩ් අර ඒ කියන්නේ පර කියන්නේ කලින් තිබිච්ච විනාශ වෙච්ච අර නටබුන් වෙච්ච ඉකෝසිස්ටම් එක අපිට දකින්න හම්බුණා. ඉතින් ඒ වගේම තමයි ඒ තිබිච්ච කොරල් සමහරක් ඒවා මේ තියෙන මේ බ්‍රේක් පෝට් එක සහ මේ අර ආටිෆිෂල් ජැටි එකේ තියෙන මේ අර ගල් ගල් බැම්මට ඒගොල්ලෝ සම්බන්ධ වෙලා එතනින් අලුත් ඉකෝසිස්ටම් එකක් ෆෝම් කරන්න පටන් අරගෙන තිබුණා. ඉතින් මේ හම්බන්තොට ශැංග්‍රිලා හෝටලේ ආරම්භුන තිබ්බේ ඉකෝ ටුවරිසම් කියන ඒ ෆෝකස් එක යටතේ මේ ඉකෝසිස්ටම් එක ඩිවලොප් කරන්න
කොරල් රීප්ලාන්ටේෂන් සහ රිස්ටොරේෂන්. ඒතර මෙතනදී අතර මට කියන්න ඕනේ දැන් මම මේක මට මේ අවස්ථාව අපේ පීටෙන් පරිබාහිරව ලැබුණ අවස්ථාවක්. නමුත් මෙතනදී මම මට උදව් වුණේ මම මේ පීටෙන් ලබාගත්ත අර මූලික දැනුම සහ අර මේ ප්‍රැක්ටිකල් ස්කිල්ස් මයි. මොකද දැන් ඕගොල්ලෝ දන්නවා මේ අපේ ෆැකල්ටි එකේ ෆස්ට් ඉඳන් මේ උඩට කෝස් මොඩියුල්ස් පෙළගස්සලා තියෙන විදිහ ඇත්තටම තියරි මොඩියුල්ස් වෙනම ටිකක් යනවා. ඒ හා සැබඳුණු ප්‍රැක්ටිකල් මොඩියුල්ස් අතිවිශාල ප්‍රමාණයක් යනවා. එතකොට ඕගොල්ලන්ට ඒ ප්‍රැක්ටිකල් මොඩියුල්ස් වල ෆීල්ඩ් විසිට්ස් තියෙනවා. හරිද? එතකොට ඒ ෆීල්ඩ් විසිට්ස් වල ඕගොල්ලෝ ඒ කියන්නේ කොච්චර ඒ කියන්නේ සමහරවිට වෝටර් ක්වොලිටි ඇසස් කරන්න වෙන්න පුළුවන්, නැත්නම් ස්පීසීස් ඩෙන්ටිෆිකේෂන් වෙන්න පුළුවන්. يعني ඔගොල්ලෝ يعني කොච්චර ඒ වගේ يعني අත්දැකීම් ලැබලා ඇද්ද, ඒවට අවශ්‍ය ස්කිල්ස් කොච්චර දුරට ඇප්ලයි කරගෙන ඇද්ද ඔගොල්ලෝ. ඒතර ඔගොල්ලන් අර ඉන්ස්ට්‍රුමන්ට් يعني වෝටර් ක්වොලිටි ඇත්තරම වෝටර් ක්වොලිටි ඉන්ස්ට්‍රුමන්ට්ස් හසුරුවන විදිහින්දලා ඒ වගේ පාටාංක ගන්න විදිහින්දලා ඒ හැමදේකම මූලික දැනුම මම දන්න විදිහට ඕගොල්ලන්ට ඒ ප්‍රැක්ටිකල් සීරීස් එකෙන්ම හම්බ වෙනවා. එතකොට ස්නෝක්ලින් සෙෂන් එකක් වෙනම යනවා ෆස්ට් ඉයර් ප්‍රැක්ටිකල්ස් වල. එතකොට අපේ සාරස විද්‍යා සහ ජල තාක්ෂණ අධ්‍යනාංශයෙන් ඕගොල්ලන්ට අර වෝටර් ක්වොලිටි මෙෂර් කරන්න ඕන ඉන්ස්ට්‍රුමන්ට්ස් ගැන ඒ අවශ්‍ය ප්‍රායෝගික දැනුම ඒ ප්‍රැක්ටිකල් සීරීස් එකක වෙනම යනවා. ඕගොල්ලන් ෆීල්ඩ් විසිට්ස් වලට ගිහිල්ලා ඒ දේවල් ඇත්තටම කරනවා. සම මම දැක්කා මේ දැන් මේ මෑතකත් ඕගොල්ලන්ගේ ඒ කියන්නේ ඕගොල්ලොන්ගේම ශිෂ්‍ය ශිෂ්‍යාවෝ කණ්ඩායම් ඒ අදාළ සංගම් වල කට්ටිය එකට එකතු වෙලා මම දැක්කා ගොඩාක් ඒ වගේ තව ප්‍රැක්ටිකල් එක්ස්පීරියන්සස් සහ මේ ඒ කියන්නේ ඒ වගේ පොඩි පොඩි රිසර්ච් ඔපචුනිටීස් වලට මම දැක්ක දායක වෙලා තියෙනවා. ඉතින් ඒක ඒ දේවල් ඇත්තටම හොඳයි. ඒ දේවල් ඒ කියන්නේ ඕගොල්ලන්ට ඒ කියන්නේ ෆැකල්ටීන් ඒ ලැබෙන අර දැනුම නිකම්ම තියෙන දැනුම නෙමෙයි. ප්‍රැක්ටිකල් දැනුම. ඉතින් හරිම වටිනවා. එතකොට දැන් ස්නෝක්ලින් උනත් උදාහරණයක් විදිහට ගත්තොත් ඕගොල්ලෝ කොහොමද ස්නෝක්ල් එකක් හරි විදිහට භාවිතා කරන්නේ? කොහොමද ඒක අර පැත්ත හරියට ඕගොල්ලන් ඒක සකස් කරගන්න පැත්ත පවා හැමදේකම සහ ඊළඟට ඕගොල්ලන්ගේ එතික්ස් කොහොමද ඒ කියන්නේ ස්නෝක්ලින් වුණාම ඒ කියන්නේ අපි දන්නවා ඒක අන්ඩර් වෝටර් කියන්නේ ෂැලෝ වෝටර් ඔබ්සර්වේෂන්ස් වලට පාවිච්චි කරන්නේ. එතකොට ඕගොල්ලෝ ඒ පරිසර පද්ධතියට සහ ඉන්න ජීවියුන්ට හානි කරන්න බෑ. ඒතර ඒ හැමදේම ඕගොල්ලන්ට ඒ එතික්ස් වල ඉඳලා ඒ ඕගොල්ලන් ප්‍රැක්ටිකලි ඒක දැනුම පාවිච්චි කරන්න ඕන අවශ්‍ය ස්කිල්ස් වල ඉඳලා හැමදේම ඕගොල්ලන්ට ඒ හම්බෙනවා. ඉතින් මට එතකොට මට ඔයගලන්ට කියන්න ඕනේ අර අන්ඩර් ග්‍රැජුවට් රිසර්ච් එක සහ එතනින් පස්සේ හම්බෙන ඔයගලන් හයර් ස්ටඩීස් කරන්න බලාපොරොත්තු වෙනනම් මාස්ටර්ස් හෝ PhD ඒ රිසර්ච් විතරක්ම නෙමෙයි. සමහර වෙලාවට ඔයගලන්ට ජීවිතේ මේ වගේ ඒ කියන්නේ ඒ දේවල් වලින් පරිබාහිර සමහර අවස්ථා ඔපචුනිටීස් එන්න පුළුවන්. ඒ නමුත් ඒ දේවල් වලට උනත් ඕගොල්ලෝ අර ඒ ෆැකල්ටි එකෙන් ලබා ගන්න දැනුම සහ ඒ ප්‍රායෝගික හැකියාවන් ඇත්තටම ගොඩාක් ප්‍රයෝජන. ඉතින් මේක නම් තාම ඔන්ගෝයිං රිසර්ච් ප්‍රොජෙක්ට් එකක්. මොකද තාම මෙතන මං හිතන්නේ වැඩ ඉවර කරලා තියෙන්නේ මේකේ ප්‍රිලිමිනරි සර්වේ එකක් අපි කරා වෝටර් ක්වොලිටි සහ ඒ තියෙන ස්පීසීස් ඩෙන්ටිෆිකේෂන් ප්‍රිලිමිනරි ස්ටඩි එකක් කළා. ඊට පස්සේ මෙතන තියෙන්නේ ඇත්තරම මේක තාම රිසර්ච් පබ්ලිකේෂන් එකක් විදිහට එළියට අවිලා නැහැ. නමුත් නිවුස් පේපර් ආටිකල්ස් විදිහට පොඩි නිකන් අර වැඩ සිද්ධ වුණේ කොහොමද කියලා පොඩි ආටිකල්ස් වගේක් එළියට ඇවිත් තිබුණා. ඉතින් ඒක තමයි මම මෙතන නිකන් ඔයගොල්ලන්ට පේන්න මේ දැම්මේ. ඉතින් මේ අර්මන් කලින්තුකෝගේ ප්‍රිලිමිනරි සර්වේකින් පස්සේ දැනට කොරල් මැපින් කියන කොටස දැන් ඇත්තරම ඔය 2019 තමයි රීසන්ට්ම රිසර්ච් වර්ක් එක මේ හා සම්බන්ධුණු ඉවර වුණේ. මොකද ඊට පස්සේ ඒගොල්ලෝ දන්නවා කොරෝනා වසංගත තත්ත්වය හැමෝමේ ගොඩක් ඒ වගේ දේවල් රිසර්ච් වැඩ කටයුතු රැක් නෙමෙයි ඇත්තරම සාමාන්‍ය ජීවිතයේ සිද්ධිත් අදාළ වුණා. ඉතින් ඒක නිසා දැනට තියෙන නවතම තත්ත්වය මේ ප්‍රොජෙක්ට් එක සම්බන්ධව කොරල් මැපින් තමයි. අපිට ඒ ඒරියා මුළු ඒරියා එකම මැප් කරන්න පුළුවන් වෙලා තියෙනවා.
ඉතින් ඉස්සරහට කොරල් නර්සරි එකක් පවත්වාගෙන ගිහිල්ලා ඒ අදාළ රීප්ලාන්ටේෂන් වැඩ කටයුතු සිද්ධ කරයි. ඉතින් මෙතනදිත් ඇත්තටම يعني මට ඇත්තටම ඕගලන්ට දෙන්න ඕන වෙච්ච පණිවිඩේ يعني ඕගොල්ලෝ දැන් සමහරක් වෙලාවට ඕගොල්ලෝ يعني ෆීල් විසිට් එකක් ගියත් මම දන්නව ඇත්තටම ගොඩාක් අය හරිම උනන්දුවෙන් ඒ තැනට يعني අවශ්‍ය කරන දේවල් මොනවද කියලා බලලා يعني ඕගොල්ලන්ගෙන් විය යුතු දේවල් මොනවද කියලා බලලා ඇත්තටම ගොඩාක් අය හරිම උනන්දුවෙන් ඒකට සහභාගී වෙනවා. ඉවරසාහ සාගර විද්‍යා හා තාක්ෂණ පීඨයේ තියෙන විශේෂත්වයක් ඒකයි. يعني ඕගොල්ලන්ට තියරි දැනුමත් එක්ක ගොඩක් අර ප්‍රැක්ටිකල් එක්ස්පීරියන්ස් එක ඕගොල්ලන්ට සෑහෙන හම්බෙනවා. ඉතින් ඒ දේ මං කියන්නේ හරි විදිහටම ගන්න. ඕගොල්ලන්ට මුළු ඒ අවුරුදු හතර පුරාවටම ඊට පස්සේ ඕගොල්ලන්ට ඒක ෆෝකස් කරන්න පුළුවන් ඕගොල්ලන්ගේ අන්ඩර්ග්‍රැජුවේට් රිසර්ච් එකට. එතනින් එහාට හයර් ස්ටඩීස් කරනවා නම් එහෙමයි. ඒත් එහෙමත් නැත්නම් ඊට එතනින් එහාට ගියපු මේ වගේ අර පරිබාහිර සමහර කට්ටියට ප්‍රොජෙක්ට්ස් වලට සහභාගී වෙන්න පුළුවන්. රිසර්ච් ඉන්ස්ටිටියුට්ස් වල වැඩ කරන කට්ටිය වෙන්න පුළුවන්. ප්‍රයිවට් කම්පනීස් වලට ජොයින් වෙන කට්ටිය වුණත් අර ඒ ලැබෙන ප්‍රැක්ටිකල් එක්ස්පීරියන්ස් එක අනිවාර්යයෙන් ඔයගලන්ට පන්නරයක් වෙනවාමයි. ඉතින් මෙතනින් එහාට අපි ගියොත් මගේ මාස්ටර්ස් රිසර්ච් එක ගැන මම පොඩ්ඩක් කතා කරන්නම්. ඇත්තට මේක නම් තාම මම කරගෙන යනවා, කම්ප්ලීට් කරලා නැහැ. මම තාම කරගෙන යන දෙයක් හින්දා මම ඔයගලන්ට ඉන් ඩීටේල් විස්තර කතා කරන්න යන්නේ නැහැ. නමුත් මම මෙතනදි කරන්නේ යුරෝපා මහද්වීපයේ ඉතාලියට සහ ක්‍රෝයේෂියාවට මායිම් වෙලා තියෙනවා අද්‍රියාතික් මුහුද. ඒ උතුරු අද්‍රියාතික් මුහුදේ ඉතාලියට අයත් වෙන කලපුවක් තමයි ගෝරෝ කලපුව කියලා කියන්නේ. ඒතර මේ ගෝරෝ කලපුව එක පැත්තකින් රැම්සා අභය භූමියකට සම්බන්ධ වෙලා තියෙනවා. අනෙක් පැත්තෙන් ඔය ඇක්වාකල්චර් වගේ හියුමන් ඇක්ටිවිටීස් ගොඩක් යනවා. ඒ කියන්නේ මේ පැත්ත ගොඩක් ඔය ඇක්වාකල්චර් වගේ ඇක්ටිවිටීස් වලට යනවා. මේ හරිය ඔය රැම්සා අභය භූමියකට සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට මම මෙතනදී මගේ රිසර්ච් එකේ කරන දේ කෙටියෙන් කිව්වොත් මේ කන්සර්වේෂන් සහ එක්ස්ප්ලොයිටේෂන් කියන ට්‍රේඩ් ඔෆ් එක ඇතුලේ මේ කලපුවේ ජීවත් වෙන يعني බෙන්තික් කමියුනිටි එකට මොකද වුනේ සහ එතනින් ගියාම ecological status එකට මොකද වෙලා තියෙන්නේ කියන එක තමයි ඇත්තටම මම මෙතනින් හොයන්නේ. එතකොට මේකත් එක්ක බැඳිච්ච මගේ පර්යේෂණ අත්දැකීම් තමයි පළවෙනිම දේ. අපි sampling ගන්න යන්නේ මේ කලපුවට බෝට්ටු කිපද කලපුව ටිකක් ගැඹුරුයි සහ يعني ගොඩක්ම ගැඹුරුයි. නමුත් යම් කිසි ගැඹුරක් තියෙනවා සහ අපි කලපුවේ ඇතුළට samples ගන්න යන්නේ මම collect and sediment samples තොර බෝට්ටුකින්. තොර ඕගලන්ට මං හිතන විදිහට second year හරි third year හරි මම හිතන්නේ ඒ අත්දැකීමත් හම්බ වෙනවා. ෆස්ට් ඉයර් මම දන්න තරමට ඒ අත්දැකීම් හම්බ වෙනවා. ඒ කියන්නේ අනිවාර්යෙන් ඇක්වටික් එන්වයරන්මන්ට් එකක වැඩ කරනකොට අර වතුරට බහින්නම වෙනවා සහ අදාළ එන්වයරන්මන්ට් එක සහ ඉකෝසිස්ටම් එකට අනුව يعني ඕගොල්ලන්ගේ සෑම්ප්ලිං මෙතඩ්ස් වෙනස් වෙනවා. සමහරක් වෙලාවට දැන් මෙතන නම් මේක කලපුවා. ඉතින් මේක ගැඹුරු මුහුදටත් එහෙමයි. අපි කියනවා නම් ඉන්ලන්ඩ් වෝටර් බොඩීස් රෙසර්වෝයර් එකක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ වැව් වෙන්න පුළුවන්, ලේක්ස් බිල් වෙන්න පුළුවන්. ඒ වගේ අර මිරිදිය පද්ධති වලට උනත් අපි මුළු පද්ධතියම සලකලා අපේ රිසර්ච් එකේදී sampling කරනකොට අපිට ගොඩාක් වෙලාවට මේ වගේ මේ බෝට්ටුවක් හරි يعني පොඩි ඒ වගේ නැවක් හරි මොකක් හරි platform එකක් භාවිතා කරන්න වෙනවා. එතකොට බෝට්ටුවක් හරි නැවක් හරි කිව්වහම ඕගලන්ට තේරෙන්න ඕනේ ඒක ස්ටඩි ප්ලට්ෆෝම් එකක් නෙමෙයි. ඒක මුහුදු රැල්ල වෙන්න පුළුවන්, රෙසර්වෝ එකක හරි බිලක හරි තියෙන ඒ වතුර රැලි වෙන්න පුළුවන්, කුලඟ වෙන්න පුළුවන්. හින්දා ඒක ස්ටඩි ප්ලට්ෆෝම් එකක් නෙමෙයි. ඒතර මෙතනදී ඕගොල්ලෝ කොහොමද සෑම්පල්ස් හැන්ඩල් කරන්නේ? ඒතර ඕගොල්ලෝ කොහොමද ඉන්ස්ට්‍රුමන්ට්ස් හැන්ඩල් කරන්නේ? මේ හැමදේම ගැන يعني ඒක ඕගලන්ට අභියෝගයක්. නමුත් FMST ෆැකල්ටි එකේ මම දන්නවා ඕගොල්ලන්ට ඒක ඒ අත්දැකීම අර ජීවිතේ එක වතාවක් හරි ඕගොල්ලෝ අනිවාර්යෙන් අරගෙන තියෙනවා. මොකද මම දන්න විදිහට අපේ ප්‍රැක්ටිකල් සීරීස් එක ෂෙඩියුල් කරලා තියෙන විදිහට ඕගොල්ලන්ට ඒ අත්දැකීම අනිවාර්යෙන් හම්බෙනවා. ඒතර මටත් ඒ වගේ
මෙතනදී ඒ අත්දැකීම ඇත්තටම ප්‍රයෝජනවත් වුණා. කොහොමද එම අන්ස්ටඩී ප්ලට්ෆෝම් එක අපි සාම්පල්ස් හැන්ඩල් කරන්නේ, ඉන්ස්ට්‍රුමන්ට්ස් හැන්ඩල් කරන්නේ, ඒ හැමදේම අත්දැකීම මට අර මගේ බේසික් ඩිග්‍රී එකෙන් මට ලැබිච්චේ දැනුමෙන් සහ පන්නරෙන් මෙතනට ඇත්තටම ප්‍රයෝජනවත් වුණා. ඉතින් ඒත් එක්කම අපි දැන් ඇත්තටම ශ්‍රී ලංකාව කියන්නේ නම් නිවර්තන කලාපීය රටක්, ට්‍රොපිකල් කන්ට්‍රි එකක්. ක්ලයිමේට් එක මුළු අවුරුද්ද පුරාම එකම විදිහට යන්නේ අඩු වැඩි වශයෙන්. නමුත් යුරෝපා මහද්වීපයේ ගතොත් ඕගොල්ලෝ දන්නවා සෞම්‍ය දේශගුණික කලාපයක එකිනෙකට වෙනස් සීසන්ස් හතරක් තියෙනවා. එතකොට ඔය සීසන්ස් හතරේ සෑම්ප්ලින් කරන්න යනකොට සීසන් එකකින් සීසන් එකට අපි යන්න ඕන විදිහ වෙනස්. ඒ කියන්නේ ප්‍රිපෙයා වෙන්න ඕන විදිහ වෙනස්. අපි අඳින ඇඳුමේ ඉඳන් අපි එතනට ගිහිල්ලා හැසිරෙන විදිහ හැමදේම වෙනස්. ඉතින් ඒ ඒ අත්දැකීම තමයි මට මෙතනදී අලුතෙන් හම්බුනේ. කොහොම නමුත් අර අපි අර කියනවා වගේ අර බේසික් නොලෙජ් එක සහ බේසික් එක්ස්පීරියන්ස් එක මට මගේ බැචලර්ස් ඩිග්‍රී එකෙන් හම්බ වෙච්ච මේකට ගොඩක් ඉවහල් වුණා. ඊට පස්සේ දැන් ඇත්තටම මේ බෙන්තික් සෑම්පල්ස්, ඒ කියන්නේ බෙන්තික් ඕගනිසම්ස්ලා අපි අරගෙන ගිහිල්ලා මෙහෙනම් තියෙනවා බෙන්තෝස් ලැබ් එකක්. ඒතර ඒ බෙන්තෝස් ලැබ් එකේ තමයි ඇනලයිස් කරන්නේ. එතකොට එතනදී ඇත්තටම ඕගොල්ලෝ පාවිච්චි කරනවා, ඒ කියන්නේ මම දන්නවා අපේ limnology and freshwater technology department එකේ නම් අපේ තියෙනවා light microscopes, binocular microscopes තියෙනවා, සහ stereo microscope එකක් තියෙනවා. ඉතින් ඒ වගේ උපකරණ වල හුරුව මට තිබ්බා කලින් මගේ බේසික් ඩිග්‍රී එකේ. ඉතින් ඒකම තමයි මම මෙතනටත් පාවිච්චි කරේ. ඒ කියන්නේ ඒ කොහොමද මයික්‍රොස්කෝප් එක හැන්ඩල් කරන්න ඕන විදිය, ෆෝකසින්, ඒ ඔක්කොම. ඒ කියන්නේ ඒ ලැබිච්ච හුරුව මට ඇත්තටම ඒක හරිම ඊසි වුණා මට මේ බෙන්තික් ඇනලිසිස් එකට කරන්න. ඉතින් ඊට අමතරව මෙහෙදී දැන් මෙහෙ බෙන්තෝස් ලැබ් එකේ නම් තියෙනවා ස්කෑනින් ඉලෙක්ට්‍රොන් මයික්‍රොස්කෝප්ස් දෙකක් සහ ෆොටෝ මයික්‍රොස්කෝප් එකක්. ෆොටෝ මයික්‍රොස්කෝප් එක නම් අපේ ලිමනොලොජි ඩිපාර්ට්මන්ට් එකෙත් තියෙනවා. ඉතින් ඒ වැඩි වැඩි දුර identification වල අර species level identification යනකොට ඒ වගේ අර sophisticated instruments පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. ඉතින් අර මූලික පන්නරය තියෙනවා නම් එතනින් එහාට අර එක දියුණු කරගෙන යන එක ඇත්තටම ලොකු දෙයක් නෙමෙයි. ඉතින් ඒක නිසා මම ඔයගලන්ට ආයමත් කියන්නේ ඔයගලන්ට අර ඔයගලන්ගේ දැනට යන basic degree එකෙන් ඒ ලැබෙන පන්නරය ඒක හරියටම ගන්න. ඕගොල්ලන් විශ්වවිද්‍යාල ජීවිතය විනෝද වෙනවා වගේම ඒ විනෝදාශ්‍රාදයට ඕගොල්ලෝ කරන දේවල් වගේම ඕගොල්ලන්ගේ ඇකඩමික් ලයිෆ් එකේ ඒ හැම වෙන එක්ස්පීරියන්ස් එක ඕගොල්ලෝ විනෝදාත්මකව ගන්න ඒ පන්නරය. මොකද ඒක ජීවිතේ ඉස්සරහට හැමතැනකටම වැදගත් වෙනවා. ඉතින් රිසර්ච් එක්ස්පීරියන්සස් ගැන නම් මට ඕගොල්ලන්ට එක ෂෙයා කරගන්න තියෙන ඒ දේවල් තමයි. ඉතින් මම අර කලින් කිව්වා වගේ මට මගේ කියන්නේ බේසික් ඩිග්‍රී එකෙන් ඒ හම්බෙච්ච නොලෙජ් එක සහ අර ස්කිල්ස් වැඩි දියුණු කරගත්ත ස්කිල්ස් මට සෑහෙන උපකාරී වුණා. ඉතින් මම හිතනවා ඕගලන්ටත් ඒක ඒ විදිහටම වෙයි කියලා. එතකොට ඊළඟට මම හිතන්නේ මේ වැඩසටහන් මාලාවේ මේක දෙවැනි වැඩසටහන. නමුත් පළවෙනි වැඩසටහන මුදිත් වීරබද්දර මහත්මයා ඕගලන්ට ඒ පවත්වපු වැඩසටහන. ඒකෙන් මම හිතන්නේ ඕගොල්ලන්ට අර හරීම يعني හොඳම හැඳින්වීමක් සහ අයිඩියා එකක් ආවා. ඒ කියන්නේ ෆයිනලි රිසර්ච් එකක් තෝරගන්නේ කොහොමද? තෝරගන්නකොට ඕගොල්ලෝ කන්සිඩර් කරන්න ඕන කරුණු මොනවද? එතකොට ඕගොල්ලන්ගේ කියන්නේ රිසර්ච් ප්‍රොසීඩියර් එක යන්නේ කොහොමද? එතකොට ඒ පියවරෙන් පියවරට ඔයගලන්ට එන ගැටලු, ඒවට ඔයගොලු පිළියම් හොයාගන්න ඕන විදිහ, ඒව ගැන මම හිතන හරිම يعني සවිස්තරාත්මක හොඳ අදහසක් ඔයගලන්ට හම්බුණා. ඒකින්ද මම හිතුවා මගේ වැඩසටහනෙන් ඔයගලන්ට يعني රිසර්ච් ටොපික් එක තෝරගනිද්දී දැනට මොනවාද ඇක්වටික් සයන්සස් වල තියෙන يعني කරන්ට් රිසර්ච් ට්‍රෙන්ඩ්ස් සහ තවමත් මොනවාද අපිට තියෙන රිසර්ච් ගැප්ස්
කියන එක ගැන පොඩි අවබෝධයක් දුන්නොත් හොඳයි කියලා. ඒ කියන්නේ මේක සමහරට දැනට ෆෝර්ත් ඉයර් ඉන්න රිසර්ච් ටොපික්ස් තෝරගත්ත සහ රිසර්ච් එක කරන පිරිසට වඩා ඉස්සරහට ඒක ෆෝර්ත් ඉයර් එකට ඇවිල්ලා රිසර්ච් එක කරන්න ඉන්න කට්ටියට මම හිතනවා ගොඩක්ම වැදගත් වෙයි කියන එක. එතකොට aquatic sciences කියවම අපි පරිසර පද්ධති ප්‍රධාන වශයෙන් තුනක් ගැන කතා කරනවා. කරදිය marine fresh water කියන්නේ මිරිදිය සහ කලබු ආශ්‍රිත කියන්නේ brackish water. එතකොට මේ පද්ධති ඕනම එකක මම හිතනවා දැනට තියෙන ට්‍රෙන්ඩින්ග්ම ටොපික්ස් තමයි pollution කියන එක අත්‍තරම කියන්නේ ලොකු මාතෘකාවක් සහ තවමත් අර නොවිසඳුණු තැන් ගොඩක් තියෙනවා. එතකොට කරන්ට්ම ට්‍රෙන්ඩ් එක සහ කරන්ට්ම ටොපික් එක තමයි emerging contaminants කියන එක. මම හිතන්නේ දැනට ඔයගලන්ට මේ ලෙක්චර් සීරීස් වලත් මේක ගැන කතා වෙලා ඇති සමහර වසරවල් වලට. මම හිතන්නේ level 2 level 3 වලින් උඩට මම හිතන්නේ මේවා ඔයගලන්ට කතා වෙලා ඇති. ඔයගොල්ලෝ දැනටම දන්නවා ඒක නිසා. එතකොට මේ emerging contaminant සම්බන්ධව රිසර්ච් ගොඩාක් යන ගණනාවක් යන. එතකොට pharmaceuticals වෙන්න පුළුවන් pharmaceutical products, micro සහ දැන් නවතම ට්‍රෙන්ඩ් එක nano plastics එහෙමත් වෙන්න පුළුවන්. තව personal care products නැත්නම් PCPs කියන්නේ අපි ඔය සබන්, shampoo, cosmetic products ඒ වගේ sunscreen. එතකොට මේ දේවල් ජලාශ්‍රිත පද්ධතිවල දැනටමත් සෑහෙන වශයෙන් එකතු වෙලා තියෙනවා. ඉතින් ඕවා quantify කරන එක, identify කරන එක මේ මේවා අත්‍තරම දැන් current trends. මම හිතනවා ඔයගොල්ලෝ ඒක ගැන සලකනවා නම් හොඳයි කියන එක. ඊළඟට මේ contaminants වලින් ඒ අදාළ පරිසර පද්ධතියට සිද්ධ වෙලා තියෙන හානි effect එක. හරිද? එතකොට ඒක ගත්තොත් ඕගොල්ලන්ට organisms රට වෙලා තියෙන effect එක ගැන කතා කරන්න පුළුවන්. ගොඩක්ම කියන්නේ toxicity tests යන එක ඕගොල්ලන්ට එක organism කෙනෙක් තෝරගෙන emerging contaminants ලාත් එකක් තෝරගෙන ඒකෙන් ඒ කියන්නේ ඒගොල්ලන්ට ඇති වෙන toxicity එක මොන වගේද, ඒගොල්ලන්ගේ behavioral characteristics වෙනස් වෙන්නේ කොහොමද, ඒ වගේ එහෙම research කරන්න පුළුවන් කියන්නේ යන්න පුළුවන්. ඊළඟට ඒකත් toxicity එක වගේම තමයි bioaccumulation, biomagnification. මම හිතන්නේ මේ concepts ඉහළ වසරවල FMST කී ඉහළ වසරවල ශිෂ්‍ය දන්නවා ඇති. නමුත් සමහරට පළමු වසර කට්ටියට තාම පොඩ්ඩක් නුහුරු ඇති. නමුත් ඔයගලන්ට ඒක දැනගන්න හම්බෙයි දැනට. ඒ කියන්නේ ඔයගොල්ලෝ ඔළුවට තියාගන්න. එතකොට ඉස්සරහට ඔයගලන්ට තවත් ඒක පැහැදිලි වෙයි. එතකොට ඕගනිසම්ස් වල වගේම මේ ඉමර්ජින් කන්ටැමිනන්ස් කොහොමද ඒබයොටික් එන්වයරන්මන්ට් එකට බලපාන්නේ, මොන වගේ බලපෑමක්ද තියෙන්නේ කියන එක. විශේෂයෙන් සෙඩිමන්ට් වලට සහ වෝටර් වල කම්පොසිෂන් එක. මොකද සමහර විට මේ තියෙන ඔය සෝප් හරි එහෙම නැත්නම් ඔය ඒ වගේ තියෙන කන්ටැමිනන්ස් වල පාර්ෂල් ඩිග්‍රඩේෂන් එක නිසා සමහරක් වෙලාවට වතුරේ උනත් characteristics වෙනස් වෙනවා. pH එක, conductivity එක, ලවණතාව ඒ වගේ වෙනස් වෙන්න පුළුවන්. ඒතර ඒ ගැන රිසර්ච් කරන්න පුළුවන්. අනිත් එක තමයි දැන් මේ emerging contaminants වලට සහ කලින් තිබිච්ච existing contaminants වලට treatment methods නැත්තම් මේවා කොහොමද පරිසරයෙන් අපි ඉවත් කරන්නේ කියන එක ගැන. ඒතරම මෙතෙක් කල ගොඩක්ම අර මොකක්ද ඒකට කියන්නේ අපි ගොඩක්ම සලකපු methods තමයි physical methods සහ ගොඩක්ම chemical methods. හැබැයි දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එක තමයි current ට්‍රෙන්ඩ් එක තමයි go green කියන එක. ඒ කියන්නේ biological methods පාවිච්චි කරලා කොහොමද මේව පරිසරයෙන් ඉවත් කරන්නේ කියන එක. එතකොට දැනට ගොඩක්ම bioremediation processes යනවා මේ වගේ ඔය soap, ඒ කියන්නේ ගොඩක්ම personal care products වලට සහ ඔය pharmaceuticals වගේ contaminants වලට microorganisms ලා යොදාගෙන. මොකද microorganisms වලට තියෙන විශේෂ හැකියාව ඔය සමහර non degradable contaminants ඒගොල්ලන්ට degrade ගන්න පුළුවන්. ඒතර ඒ වගේ ඒගොල්ලන්ව පාවිච්චි කරලා කොහොමද ඒ කියන්නේ ඒ වගේ remediation methods ගැන එහෙම research තියෙනවා current trend එක. ඊළඟට මම මේ අන්තිමට සඳහන් කරලා තියෙන points දෙක නම් research gaps.
මොකද ඕනම මම හිතන්නේ මේක හැම තැනකම ලංකාව විතරක් නෙමෙයි හැම තැනකම තියෙන කතන්දරයක් ඒ කියන්නේ ඕනම ඇක්වටික් ඉකෝසිස්ටම් එකක මැනේජ්මන්ට් කියලා කතා කළොත් මැනේජ්මන්ට් කියන්නේ ඇත්තටම ඒක මල්ටි ඩිසිප්ලිනරි ඒ කියන්නේ ඩිසිප්ලින්ස් ගොඩක් එකට එකතු වෙන්න ඕනේ මැනේජ්මන්ට් කිව්වම එතකොට මැනේජ්මන්ට් ප්ලෑන් එකක් හදන්න උනත් උදාහරණයක් විදිහට ගත්තොත් බයොලොජිස්ට්ලා එකතු වෙනවා එතකොට ඉන්ජිනියර්ස්ලා එන්වයරන්මන්ටල් ඉන්ජිනියර්ස්ලා එකතු වෙනවා එතකොට සමහරක් වෙලාවට පොලිටිකල් පාටිස් එකතු වෙන්න පුළුවන් එතකොට ජෙනරල් පබ්ලික් එකේ සමහරක් වෙලාවට ඉන්නව සම්බන්ධ වෙන කට්ටිය එතකොට මේ හැමෝගෙම දායකත්වය තියෙන්න ඕනේ එතකොට මේ හැමෝගෙම ඉන්ටිග්‍රේෂන් එකක් වෙන්න ඕනේ එතකොට මම හිතන්නේ ගොඩක්ම ඒ කියන්නේ අපේ ගොඩක්ම සයන්ටිෆික් රිසර්ච් යනවා ප්‍රැක්ටිකල් සයිඩ් එකත් එක්ක නමුත් මට හිතෙන විදිහට මේ වගේ ඒ කියන්නේ ඔය මැනේජ්මන්ට් ප්ලෑන්ස් ගැන රිවීව් කරන එක එහෙම නැත්නම් දැනට ඔය තියෙන එක්සිස්ටින් පොලිසීස් ගැන රිවීව් කරන එක ඒ වගේ අර පොඩ්ඩක් ඒක තියොරිටිකල් පැත්තට බර දෙයක් يعني ප්‍රැක්ටිකල් පැත්ත يعني ත්‍රම් සලකන්නේ නැති මම හිතනවා ඒ වගේ රිසර්ච් උත් වටිනවා කියන එක ඒ කියන්නේ විශේෂයෙන් දැන් මේ අර කොවිඩ් වසංගත තත්ත්වය වගේ තත්ත්වයක يعني හැමදේම අඩාල වෙලා තියෙන වෙලාවක මම හිතනවා මේ වගේ තියොරිටිකල් රිසර්ච් උන ඕගලන්ට හිතලා බලන්න පුළුවන් කියලා ඒ කියන්නේ දැනට අපි හිතමුකෝ තියෙන මොකක් හරි අපේ ප්‍රොටෙක්ටඩ් එන්වයරන්මන්ට් එකක් ප්‍රොටෙක්ටඩ් ඒරියා එකක් නැෂනල් පාර්ක් එකක්. ඒතකොට සමහර විට ඒක මැනේජ් කරන්න නැත්නම් මොනිටර් කරන්න හදපු ප්ලෑන් එක තියෙනවා වෙනම. නමුත් ඒකෙන් එන අවුට්කම් එක සමහර වෙලාවට අපිට දකින්න නොලැබෙන්න පුළුවන් ඒ ඒරියා එකේ. يعني ඒ ඒරියා එක ප්‍රොටෙක්ට් කරන්න හදපු මැනේජ්මන්ට් ප්ලෑන් එක නිසි ආකාරයෙන් ක්‍රියා නොවිලා වෙන්න පුළුවන්. නමුත් ඒක ගැන ඕගලන් කියන්නේ රිලීව් කරන්න පුළුවන් කොහෙද අඩුපාඩු තියෙන්නේ මොනවාද ඩ්‍රෝබැක්ස් ඒතර මොනවාද ඌන පූර්ණේ වෙන්න ඕන කරන්නේ ඒ වගේ අර රිලීව් එකක් යන්න පුළුවන් ඒතර මම හිතනවා ඒකත් හොඳ අදහසක් වෙයි කියලා එතකොට මෙතනින් මම හිතන්නේ මගේ රිසර්ච් එක්ස්පීරියන්සස් ගැන සහ මට ඕගලන්ට කියන්න ඕනලා තිබ්බ ඕගොල්ලෝ ටොපික් එකක් තෝරගනිද්දී research trends සහ gaps ගැන කතාව මම අවසන් කරනවා එතනින් එහාට මෙන්න මේ දේ ගැනත් මට පොඩ්ඩක් කියන්න ඕනේ ඕගොල්ලෝ ඔයගොල්ලන්ගේ undergraduate research එක ඉවර කරලා ඔයගොල්ලන්ගේ degree එක complete කරලා ඔයගොල්ලෝ foreign scholarship එකකට apply කරනවා නම් ඔයගොල්ලන්ට මොනවාද තියෙන අවස්ථා සහ කොහොමද ඔයගොල්ලෝ කියන්නේ මොනවාද ඔයගොල්ලෝ සලකන්න ඕනේ ඒ වගේ foreign scholarship එකකට හරියටම apply කරනකොට කියන එක. එතකොට මෙතන ඇත්තට මම මේ දාලා තියෙන්නේ scholarship programs කිහිපයක් විතරයි. ඒකත් මේ Asian continent එකෙන් පොඩ්ඩක් එහාට හිතලා අනිත් continents ගැන. ඒකෙන් මම කියන්නේ මේ Asian continent එක ගැන මුකුත් ප්‍රශ්නයක් නෙමෙයි. Asian continent එකෙත් අපිට තියෙනවා ජපානෙ ගත්තොත් චීනේ, තායිලන්ඩ්, තායිවාන්, කොරියා එහෙම ගත්තහම ඒ කියන්නේ සෑහෙන්න මේ හොඳ scholarship programs තියෙනවා. නමුත් මම ඔයගලන්ට අර පොඩි motivation එකක් විදිහට එතනින් එහාට හිතලා අනිත් continents වල තියෙන opportunities ගැන තමයි පොඩ්ඩක් මෙතනින් මේ දාලා තියෙන්නේ. කොහොමෙන් කොහොම හරි foreign scholarship එකක් ගැන ඔයගොල්ලෝ හිතනවා නම් ඔයගොල්ලන්ගේ graduate period එකෙන් පස්සේ ඔයගොල්ලෝ සලකන්න ඕන කාරණා කිහිපයක් තියෙනවා මුලින්ම ඒ කියන්නේ ඔයගොල්ලෝ වැඩිදුර හදාරන්න කැමති field එක මොකක්ද කියන එක ගැන ඔයගොල්ලන්ට හරි firm idea එකක් තියෙන්න ඕනේ firm නොවුනත් කමක් නැහැ ඒ කියන්නේ idea එකක් තියෙන්න ඕනේ මොකක් ගැනද මම කරන්න කැමති කියන එක ඊට පස්සේ ඔයගොල්ලන්ගේ අදාළ ඔයගොල්ලන්ට තියෙන qualifications අනුව ඒක masters degree program එකක් වෙන්න පුළුවන් phd program එකක් වෙන්න පුළුවන් මොකක් හරි මොනවාද තියෙන්නේ කියන්නේ possibilities මොනවාද කියන එක ඔයගොල්ලෝ බලන්න ඕනේ. ඉතින් එහෙම බැලුවහම මම මේ කියනවා වගේ Erasmus Plus Fulbright කියන්නේ නම් Erasmus Plus කියනනම් ඇත්තටම European Union එකෙන් fund කරන යුරෝපා මහද්වීපයේ තියෙන universities කිහිපයක collaboration එකකින් යන program එකක්. ඒතර Fulbright කියන්නේ නම් USA වල scholarship program එකක්. Australia awards ඔයගොල්ලෝ නම් ඉන්න තේරෙනවා Australia වල. ඒතර dad කියන්නේ
जर्मन स्कॉलरशिप प्रोग्राम में का तो मे मोना मोना प्रोग्राम में के उना ओगलो बालानो ने ओगलांगे इंटरेस्ट से उल्टा मैच वेना डिग्री प्रोग्राम्स ऑफर करना आदि किए निकल ओगलो एक गैन कंसीडर कर ला एक बालानो जैसे अदाल उलांटा हितगीय पु प्रोग्राम में का तोरगा तर पास से एके कंटेंट एक बालाने का हरी में वैधगत क्या ने मुनादो ओगलांट गिहिला इग्यर गन हम बिन्ने आलूते मुना मुनाते का दोगलांट वैधगन हम बिन्ने किए निकल नांटर बालानो ने ओगलांगे एकेडमिक रिक्वायरमेंट्स वाले ए प्रोग्राम में का मैच है ना दिखिए ने कर स्कॉलरशिप प्रोग्राम्स वाला लैंग्वेज रिक्वायरमेंट्स दिए ना गुड़ाक पलाटर इंग्लिश ही मात दें तमाही इंटरनेशनल स्कॉलरशिप प्रोग्राम्स यानी तो गुड़ा आईएलटीएस हरी टॉफी हरी ए ए वागे सर्टिफिकेट कोर्स आग बोलन दिए नोने ඊළඟට මේ ටික නම් ඇත්තටම ඇප්ලිකේෂන් ප්‍රොසීඩිය එක අදාළ අනිකුත් දේවල් ඒවා පසුවට සලකා බලන දේවල් ඉතින් يعني මට මෙතනින් ඕනුනේ ඕගොල්ලන්ට මොටිවේෂන් එකක් ලැබලා දෙන්න. ඒ කියන්නේ ඕගොල්ලන්ගේ ප්ලෑන් එක දැන් ඕගොල්ලෝ ඕ ලෙවල්ස් ඒ ලෙවල්ස් කරලා විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා එතනින් එහාට ඒ අවුරුදු 4 නිකම්ම ගෙවලා දාන නෙමෙයි මට හිතෙනවා එතනින් එහාටත් ඔයගොල්ලන් ප්ලෑන් එකක් තියෙන්න ඕන කියන එක. ඔයගොල්ලන්ගේ අන්ඩර් ග්‍රැජුවට් රිසර්ච් ලයිෆ් එක අන්ඩර් ග්‍රැජුවට් රිසර්ච් එක එතනින් එහාට ගත්තාම හයර් ස්ටඩීස් දක්වා ඒ කියන්නේ ඔයගොල්ලෝ කොහොමද ඒ වපසරිය හදාගන්නේ කියන එක ගැන ඔයගොල්ලන්ට අයිඩියා එකක් තියෙන්න ඕන කියලා මම හිතනවා. ඉතින් මේක දැම්මේ අතර මොටිවේෂන් එකක් විදියට සහ දැනට කවුරු හරි හිතාගෙන ඉන්නවා නම් එහෙම ෆොරින් ස්කෝලර්ෂිප් එකකට ඇප්ලයි කරන්න පොඩි නිකන් බ්‍රීෆ් අයිඩියා එකක් දෙන්න මෙතන සවිස්තරාත්මකව කතා කරන්න බෑ ඉතින් උගලන්ට අවශ්‍ය දෙයක් තියෙනවා නම් පස්සේ يعني මාව කන්ටැක්ට් කරලා ආන්න පුළුවන් ඕන වෙලාවක මම බැඳිලා ඉන්නවා උගලන්ට අවශ්‍ය දෙයට උත්තර සපයන්න එතකොට මෙතනින් එහාට මම පොඩ්ඩක් ඉරාස්මස් ප්ලස් ස්කෝලර්ෂිප් ප්‍රෝග්‍රෑම් එක ගැන චූටි හැඳින්වීමක් කරන්න හිතුවා මොකද හැම අවුරුද්දකම අපි දකින දේ අපේ රට ඇතුලේ මේක ගැන තියෙන දැනුවත්භාවය හරිම අඩුයි. ඒ කියන්නේ ඉරාස්මස් ප්ලස් ස්කෝලර්ෂිප්ස් වලට දැන් අපේ ආසියාතික රටවල් වලින් ගත්තාම දැන් ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශ, චීනය වගේ රටවල් වල ඒ තියෙන දැනුවත්භාවයට සාපේක්ෂව අපේ හරිම දැනුවත්භාවය අඩුයි. ඒ නිසා මම තීරණය කළා චුට්ටක් ඔයගොල්ලන්ට පොඩි හැඳින්වීමක් කරන්න ඕනේ කියලා. මෙතන මේ මම මේ දාලා තියෙන්නේ ඉරාස්මස් කැටලොග් එකේ link එක. මේ link එකට ගියාට පස්සේ ඔයගොල්ලන්ට වෙබ්සයිට් එකකට ඔයගොල්ලන් connect වෙනවා. එතනින් ඔයගොල්ලන්ට මේ මෙන්න මේ වගේ description box එකක් එනවා. එතන මෙන්න මේ field of study කියන එක click කරාම බලන්නකෝ يعني කොච්චර fields ගොඩක් තියෙනවද කියන එක يعني අපිව නම් අයි තියෙන්නේ දැන් environmental and geo sciences එතනින් එහාට ගියපු يعني economic sciences ඔයගලන්ට chemistry පැත්තට special කරන්න එහෙම ආසක් තියෙනවා chemistry ඊළඟට life sciences mathematics physics social sciences يعني මේ හැම දෙම engineering මේ fields ගණනාවක් cover වෙන डिग्री प्रोग्राम्स इतना विशाल प्रमाण ओगोलांगे एकेडमिक क्वालिफिकेशन अणु ओगोलांगे इंटरेस्ट वर्ल्ट मैच विधि मे ओणम फील्ड अटते क्लिक कर अप्लाई कर हम मेन मे वगे लिस्ट ओगोलांट अदाल डिग्री प्रोग्राम मे एक क्लिक कर वेबसाइट संबंध में වැඩිදුර විස්තර බලන්න පුළුවන් يعني ඔයගොල්ලන්ගේ මොනවාද ඒගොල්ලෝ ඉල්ලන academic requirements මොනවාද application procedure එක මොකද්ද ඒ ඒ හැමදේම බලන්න පුළුවන්. එතකොට මේකේ link එක නම් chat box එකේ මම දැම්මත් කමක් නැහැ කියලා හිතෙනවා. මම ඔයගලන්ට මේක දාන්නම් මේ chat box එකේ. කොමාරි මට ඔයගලන්ට කියන්න ඕනුනේ يعني මේ වගේ opportunities තියෙනවා. මේ වගේ ඔපචුනිටීස් වලට ඕගොල්ලන්ට ළඟා වෙන්න නම් මේවා achieve කරගන්න නම් ඕගොල්ලෝ අර ඕගොල්ලන්ට ඇති කරගන්න ඕන බේසික් يعني අර පාදම කියන එක හරියටම දාගන්න ඕනේ. ඉතින් FMST faculty එකෙන් නම් ඕගොල්ලන්ට ඒ හම්බෙන පාදම හරියටම හම්බෙනවා. theoretical knowledge එක සහ practical knowledge එක කියන එක සමසම හම්බෙනවා.
අතර මම දැන් මේ මාස්ටර්ස් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකට ආවට පස්සේ මගේ ගොඩක් මාස්ටර්ස් කලීග්ස්ලා ගොඩක් අය ඉංජිනියරින් ඩිග්‍රීස් තියන අය. සමහර අය ඕෂනෝග්‍රැෆි. ඒ හැමෝටම වඩා මට තේරෙන විදිහට මට ගොඩක් අර වර්සටයිල් අර ඩයිවර්ස්ඩ් පාදමක් තිබුණා. ඒ කියන්නේ මට දැන් අපේ ෆැකල්ටි එක ගත්තොත් ඇත්තටම ඩිපාර්ට්මන්ට්ස් තුනක් තියෙනවා. ඒකෙත් විශේෂ ශාස්ත්‍ර ගොඩක් තියෙනවා. ඒතර අපේ ලිම්නොලොජි, ෆ්‍රෙෂ් වෝටර් ටෙක්නොලොජි, ඒතර ඕෂනෝග්‍රැෆි, මරීන් ජියොලොජි, ෆිෂරීස්, ඇක්වාකල්චර්. ඒතර මේ හැමදේම එකතුවක්නේ අපේ ඩිග්‍රී එක. එතකොට මේ හැම කියන්නේ හැම ශාස්ත්‍රයකටම අදාළ දැනුම ප්‍රායෝගික සහ න්‍යායාත්මක දැනුම හැමදේම අර මාර බැලන්ස් එකක් තියෙනවා. ඒතර ඒ දේ මට මෙතෙන් තාම තේරුණා අනිත් අර ස්ටුඩන්ට්ස්ලා හැමෝටම ඉදිරිව මට ගොඩක් ලොකු ඇඩ්වාන්ටේජ් එකක් වුණා කියන එක. ඉතින් ඒක හැම වුණේ මම ඒ දැනුම හරි විදිහට ගත්ත හින්දා. ඒක හින්දා මම ඕගොල්ලන්ටත් කියන්නේ, يعني ඕගොල්ලෝ තෝරගෙන තියෙන ඇත්තරම ඉතාම වටින ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකක්. ඒ වගේ يعني බැලන්ස් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකක් මම හිතන්නේ يعني දැන් අපේ ලංකාව ඇතුලේ නම් මම දන්න තරමට නැහැ. මොකද දකුණු ආසියාවටම තියෙන ඒ බැලන්ස්ඩ් ඩිග්‍රී يعني සිලබස් එක තියෙන එකම ෆැකල්ටි එක ෆිෂරීස් FMST ෆැකල්ටි එක. ඉතින් ඉතින් එහාට දැන් මට තියෙන අත්දැකීම අනුව මම අනිත් රටවල් එක්ක සංසන්දනය කළා. සමහර රට ඕෂනෝග්‍රැෆි කියන ඩිග්‍රී එක ඇතුළත ඔය ෆිෂරීස්, ලිම්නොලොජි, ෆ්‍රෙෂ් වෝටර් ටෙක්නොලොජි ඒ කතන්දර ටික ඔක්කොම වැටෙන්නේ නැහැ. ඉතින් එහෙම ගත්තාම අර හරිම බැලන්ස්ඩ්. ඒක නිසා මම කියන්නේ ඕගොල්ලන් තෝරා ගැනීම ඉතාම හොඳයි. එතනින් එහාට ඕගොල්ලෝ දැනගන්න ඒ හම්බෙන දැනුම කොහොමද ඕගොල්ලන්ට අර පන්නරයක් කරගන්න කියන එක, ශක්තියක් කරගන්න කියන එක. ඉතින් එතනින් එහාට මට තව කතා කරන්න දේවල් අද වැඩසටහනේ නැහැ. මම නිකන් ඕගොල්ලන්ට ඉන්ස්පිරේෂන් එකක් විදිහට යුරෝපා මහද්වීපේ මට ඇත්තටම සංචාරය කරන්න හම්බෙච්ච රටවල් වල පොඩි නිකන් highlights වගේ pictures කීපයක් ඇතුළත් කරා. මේකත් මම මේ පෘතුගාලේ southern coast එකේ Lagos කියන ප්‍රදේශයේ coast එකේ ගත්ත ඡායාරූපයක්. ඒක ඇත්තටම ඒ කියන්නේ ඔයගලන්ට පේනවද නැද්ද කියලා මම දන්නේ නැහැ. නමුත් මේක rocky show එකත් එක්ක sandy beach එක තියෙන, ඒ කියන්නේ හරි ලස්සන තැන. ඉතින් මම ආසම කරන පින්තූරය එතනින් එහාට මම ඉතාලියේ ටිප්ස් කීපයක් දැම්මා. මේ වෙනිස් නගරේ මම ගත්ත ඡායාරූපයක්. ඉතින් එක මගේ ඩ්‍රීම් සිටි එකක් වෙලා තිබ්බා. ඉතින් ඩ්‍රීම් එක අචීව් කරගත්තා. ඊළඟට මේ පෘතුගාලේ අර මම ඔයගලන්ට කියපු ඒ ලාගෝස් මුහුදු වෙරළ ඔයගලන්ට පේනවා ඇති මේ රොකි ෂෝ එකත් එක්ක සැන්ඩි බීච් එක තියෙන්නේ. කියන්නේ හරි ලස්සනයි. ඉතින් ලිස්බන් නගරය, ඒ අදාළ මොනියුමන්ට්ස් කියන්නේ අපි ලංකාව අර පෘතුගීසින්ගේ අධිරාජ්‍යයක් කියලා තිබ්බනේ. ඉතින් අර ඒවට අදාළ ඒ ඉතිහාස කරුණුත් ඇත්තරම තියෙනවා, ඒ බලා ගන්න පුළුවන්. ඊළඟට මේ ස්පාඤ්ඤේ ඉතින් මට අවස්ථාවක් හම්බුණා සර්ෆ් කරන්න. ඒක නම් ඇත්තරම ලර්නින් මට්ටමේ තියෙන්නේ. ඉතින් මේ පින්තූරයක් දැම්මා. එතකොට මේ පින්තූරෙත් මම හරි ආස කරන පින්තූරයක්. මෙතන මේ පැත්තෙන් තියෙන මධ්‍යදරණි මුහුද, මේ පැත්තෙන් තියෙන ඇට්ලන්ටික් සාගරය. එතකොට මේ පොයින්ට් එක මේ තරීෆා කියන ප්ලේස් එක. එතකොට මෙතන තමයි අර ඉමේජිනරි ලයින් එක මධ්‍යදරණි මුහුදයි ඇට්ලන්ටික් සාගරයයි වෙන් වෙන්නේ. ඒ වගේ අර එහෙම සංසිද්ධිත් බලාගත්තා. මේ GCA ගත කරපු සායරුප කිහිපයක්. එතකොට නෙදර්ලන්තේ ඇත්තරම මට විසිට් කරන්න මොනලා තිබ්බා. මොකද ඉංග්ලන්ඩ් වෝටර් සිස්ටම්ස් වල يعني ට්‍රාන්ස්පෝටේෂන් ඉඳන් අනිත් හැම දෙයකටම يعني ඉංග්ලන්ඩ් වෝටර් සිස්ටම්ස් හරියටම මැනේජ් කරන තාම يعني සසන්දමින් පවත්වාගෙන යන රටක් තමයි නෙදර්ලන්තේ. දැන් ඔයගලන්ට මේ පේනත් වගේ මේ තියෙන නිවාස සංකීර්ණය. මේ වගේ කැනල් සිස්ටම් එකක්ම තියෙනවා. ඒ කියන්නේ ගොඩාක් පැති වලට විහිදිච්ච මේ හැම නිවාසයකටම වගේ ප්‍රයිවට් බෝට් එකක් තියෙනවා. ඉතින් ඒගොල්ලෝ අර ප්‍රවාහන කටයුතු පවා, ඒ කියන්නේ ඔයගලන්ට ගොඩ බිමින් යන්නේ නැතුව තනිකර මේ කැනල්ස් වලින් විතරක්ම යන්නත් පුළුවන්.
තින් මේ අනිත් එක ඒගොල්ලෝ අර ෆ්‍රෙෂ් වෝටර් ඉකෝසිස්ටම්ස් මැනේජ් කරලා තියෙන විදිහ හැම දෙයකටම තින් හරිම ඉතින් ලස්සන ආසයි තියෙනවා බලන්න. මොකද ඔය ගොඩක් දේවල් සමහර වෙලාවට අපි ෆැකල්ටි එකේ අර න්‍යායාත්මක කරුණු විදිහට ඉගෙන ගන්න දේවල් සමහරක් ඒතර ඒ වගේ දේවල් මෙහෙම ඇවිල්ලා බැලුවාම අර ප්‍රැක්ටිකලි අපි දකිනවා. ඒක ඉතින් හරි හරි ලස්සනයි ඒ අත්දැකීම ඔක්කොම. එතකොට අද වැඩසටහනේ ෆයිනල් මැසේජ් එක මට ඔයගලන්ට කියන්න ඕනේ the world is yours to explore. ඉතින් මුළු ලෝකයක්ම ඔයගලන්ට තමයි අයිති. ඔයගොල්ලෝ ලබා ගන්න ඕනේ. ඉතින් මට අවසානයට ඔයගලන්ට කියන්න තියෙන්නේ ඔයගලන්ගේ විශ්වවිද්‍යාලයේ ගත කරන අවුරුදු 4 විනෝදාස්වාදයට එක්කම ඔයගලන්ට ඔයගලන්ගේ ඉදිරි ගමනට අවශ්‍ය වෙන ඒ පන්නරයත් ලබා ගන්න, يعني අධ්‍යාපනික මට්ටමින් සහ විෂය පරිබාහිර මට්ටමින් ඒ හැම දෙකින් මේ ඒ දේවල් ලබා ගන්න, ලබාගෙන ඕගොල්ලන්ගේම හීනයක් ඕගොල්ලෝ හදා ගන්න. එතකොට මම හිතනවා ඕගොල්ලන්ගේ ඒ හීනෙට ඒ හීනේ උදා කරගන්න ඕගොල්ලෝ හැමෝටම අවස්ථාව ලැබෙන්න කියන එක මම හැමදෙනාටම ප්‍රාර්ථනා කරනවා.